ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනි අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. මම සීවලි අරුගොඩ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද දින ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තියෙනවා. මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා කොළඹ වරායෙන් සහ කටුනායක ගුවන්බඩු පර්යන්තයෙන් නිෂ්කාශනය කරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නිෂ්කාශනයේ ප්‍රමාදයක් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආනයන සටහන් කර සම්මත කරන කොළඹ ප්‍රධාන කාර්යාලයේ දිගු කාමරයත්, ඒ වගේම කටුනායක ගුවන්බඩු පර්යන්තයේ දිගු කාමරයත් සේවය සඳහා නිලධාරීන් වාර්තා කරලා නැහැ. ඒ නිසා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වල නිෂ්කාශනයේ ප්‍රමාදයක් සිද්ධ වෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩ විශේෂයෙන්ම බෙහෙත් ද්‍රව්‍ය සහ ආහාර වගේ දේවල් නිෂ්කාශනය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. ඒ වගේම කටුනායක ගුවන්තොටුපළේ කටයුතුත් සහ ගමන් මගින්ගේ ගමන් බඩු නිෂ්කාශන ක්‍රියාවලියේ කටයුතුත් සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. මගේ දෛනික පාඩුවක් මොකද සිද්ධ වෙනා රේගුවට? භාණ්ඩ නිෂ්කාශන කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමක් තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. ඒ නිසා රජයට ලැබෙන ආදායමේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ආදායම එකතු කිරීමේ ප්‍රමාදයක් තමයි සිද්ධ වෙන්නේ. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ කටයුතු දෙපාර්තමේන්තුව තුලින් සියලුම දේවල් අපි වෘත්තීය සමිති බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කළ දෙල් තියෙනවා. කෙසේ වෙතත් දෙපාර්තමේන්තුව තුලින් ඉෂ්ට කරගන්නට නොහැකි මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යතුමා යටතේ ගතිදු තීරණ සම්බන්ධයෙන් ගරු අතිගරු ජනාධිපතිතුමත්, ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමත් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරලා තියෙනවා. Traveler Channel.